සුබ මධ්‍යහනක් ස්වාධන රූපවාහිනි මධ්‍යහන ප්‍රධාන ප්‍රතිවිකාශය සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම මල්කි උඩල මත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනපති අගමැති ප්‍රධානත්වෙන් සංධානයේ මන්ත්‍රීන් රැස් වෙයි අගමැති දලදා සමිඳුන්ගේ ආශිර්වාද ලබා ගනී කෝටියකට අධික හෙරොයින් තොගයක් අත්අඩංගුවට යුදෙව්වන්ට එරෙහි ඇමරිකාවේ දරුණුතම ප්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් පැවැතුණා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමේදී රජයේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණා එම ඉදිරි වැඩ කටයුතු සඳහා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සංධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ සහය ලබා දෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා යෝජනාවක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එය ස්ථිර කිරීමෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් ඊට ඒකමතිකව සහය පළ කළා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් APDP නායක ඩග්ලස් දේවානන්ද යන මහතුරුන් ඇතුළු පක්ෂ නායකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රජයේ ඉදිරි වැඩ කටයුතු සඳහා උපරිම සහය ලබා දෙන බවයි ඔවුන් ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද ජාතිය ඇමතීමට නියමිතයි. ජනාධිපතිතුමා ජාතිය ඇමතීමේ කතාව අද රාත්‍රී 7ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාව වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාව පිළිගත්තේ දියවඩන නිලමේ ප්‍රදීප් ලංග දෑල මහතායි. එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට සුබපැතුම් එක් කිරීමට අති විශාල ජනතාවක් රැස්ව සිටින අයුරු දැකගත හැකි වුණා. මාජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ සතුට සැමරීමට රට පුරා ජනතාව එක්ව සිටිනවා. නව අග්‍රාමාත්‍යවරයා පත්වීම පිළිබඳ බොහෝ දෙනා සිය සතුට පළ කළේ මේ අයුරින්. ඉතමත් ආඩම්බරෙන් කියන්න ඕනේ අපි හීන දැකපු දවසක් දාඋනේ. අද මුළු රටටම සන්තෝෂ දවසක්. වර්තමාන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක සාකච්ඡා කරලා රටේ අවශ්‍යතාව ඉෂ්ට කරපු මොහොතයි. ඒ නිසා මුළු රටටම සතුටක් තියෙනවා. ජනතා බලාපොරොත්තුෙන් හිටියේ මේ රටට ආදරය කරන, ජාතියට ආදරය කරන, ආගමට ආදරය කරන, රටේ අනාගතයට ආදරය කරන නායකයා නැවතත් මේ රටේ ග්‍රාමාත්‍යවරයා විදිහට දිවුරුම් දීලා තියෙනවා. මේක අහිංසක සතුටක්. අපිට දැන් රජෙක් ඉන්නවා. අපිට සෑහෙන සන්තෝසයි. බලාපොරොත්තුෙන් හිටිය ඇත්තටම මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා. ඒ නිසා අපි ඇත්තටම ගොඩක් සතුටුයි මහින්ද රාජපක්ෂ අගමැතිවම පිළිබඳ. මේ මාතෘභූමියේ සියලුම සිංහල, මුස්ලිම්, මැලේ, බර්ගර්, Hindu, බෞද්ධ සියලු ජනකොටස් බලාපොරොත්තුණු දෙනස තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේක සැබෑවටම ජනතා ජයග්‍රහණයක් කියලා අපි දකිනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මට බාරගත්තා නව මාවතක් පස්සේ නව දර්ශනයක් පස්සේ රට ඉදිරියට ගිරා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය අපි ප්‍රීතියෙන් සමරනවා මේ රට ගොඩ ගන්නට පුළුවන් එකම නායකයා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමාටත් ඒ වගේම අලුතෙන් පත්වෙච්ච අපේ සදාදරණීය නායකයා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් අපි ස්තුතිවන්ත වෙනවා රටේ ජනතාව වෙනුවෙන් ගත්ත මේ ඉදිරිතර පියවර සම්බන්ධයෙන්
රට නිවැරදි මාර්ගයට යොමු කිරීමට ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යතුමාට ශක්තිය ලැබේවායි මහා සංගරුවන ආශිර්වාද එක් කරනවා. නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී තීරණය සමග සියලු දෙනා එක් විය යුතු බවද මහා සංගරත්නය අවධාරණය කරනවා. තවද 15න් පස්සේ ඇති වෙච්ච ආණ්ඩුවේ අදූරදර්ශී ක්‍රියා ප්‍රවාහය නිසා අපේ බුද්ධ ආගමට පහර වැදුණා, සිංහල ජාතියට පහර වැදුණා, ඒ වගේම රටේ ආර්ථිකයට පහර වැදුණා. අවුරුදු 95ක් වෙන මම අද දන්නවා අප කවදාවත් මේ විදිහේ යුගයක් මේ විදිහේ කාල පරිච්ඡේදයක් මේ පසුගිය කාලේ තුර ඔබ දැකලා නැහැ. ඒ තරම අවාසනාවන්ත කවරණි පරිච්ඡේදයක් කියලා කියන්නට ඕන. ඉතින් මේ தත්ත්වය ඇතුළේ අපේ පාලකයන් වැරද්ද නිසා අවුරුදු 30ක් ප්‍රභාකරන්ගේ යුද්ධය තිබුණා මේ රටේ. ඒ එදා හිටියේ පාලකයා වන රෝහණේ වීරයා මහින්ද රාජපක්ෂ පොල් එක්ක සටන් කරලා අනිත් කිසි ආර්මේ කෙරෙකුට යටක් කරන්න බැරි වෙච්ච ප්‍රභාකරන් සම්පූර්ණ යටත් කරලා මේ රට නිෂ්කාන්ත කරන්න නිරවුල් කරගන්න මාල පුළුවන්කම ලැබුණා. ඉතින් ඊට පස්සේ අපි දන්නවා එතුම ආයේ වගේම ඒ අවුරුදු 30ක් විනාශ වෙච්ච මේ රට අවුරුදු 3-4කින් නැවත යථාර්ථයට පත් කළා කියන එක අපි දන්නවා. මහින්ද රාජපක්ෂ යුගයේ භික්ෂුන් වහන්සේලාට ඉහළ තැනක් දීලා මේ රට ආගමික වශයෙන් ජාතික වශයෙන් ඉහළටම ගත්තා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම රනිල් महात्म्या अगमति वेला विनाशवना कोई मोहतकारी मेक विनाशु बलापुरुति भेटिया ये विनस सिद्धवीम पिलिबंधव अतामत्म सतुटेन मैत्रीपाल श्रीसेन मधुम गत मे තීන්දුව පිළිබඳව නැවත නැවත එතුමාට අපි පින් දෙනවා. එතුමාට කවදාහරි සතුටු වෙන්න පුළුවන්. මේ ගත්ත තීරණය මගේ ජාති වෙනුවෙන් ගත්තේ, මගේ රට වෙනුවෙන් ගත්තේ, මගේ ආගම වෙනුවෙන් ගත්තේ කියලා. මේ අතර මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම පිළිබඳ ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. තමන්ට යහපත් අනාගතයක් උදාවන බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමන්ට දැන් නම් අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් කියන්නේ ලංකාවට නැතුවම බැරි ලංකාවේ සශ්‍රීකත්වයට උරදීලා කටයුතු කරන්න හොඳ මොළයක් තියෙන අවංක හදවත් තියෙන දෙන්නේ තමයි ඔය දෙන්න. ඒ දෙන්න එකතු වුණා කියන්නේ ඉතින් අපිට ආයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ රට විශාල විනාශයකට ආගාධයකට පත්වෙන මොහොතක මේ තීරණය ගත්ත අතිගරු ජනාධිපතිතුමාට අපේ ගෞරවණීය අපි ගොවි සමස්ත ගොවියන් වශයෙන් සහ අපේ රටේ ජනතාව වශයෙන් අපේ ගෞරවය පුද කරනවා. පක්ෂපාත ජාති බෙදෙන් තොරව හැම කෙනාම කිව්වේ දැන් යලිත් මහින්ද මහත්තයා වුණේ. තරුණ පරම්පරාවගේ අනාගතයේ අනාරක්ෂිත බවක් තිබ්බේ. මේ අවස්ථාවේදී ගොඩක් සතුටු වෙනවා අපේ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත අගමැති ධූරයේ හොබවන. මම ගොඩක් සතුටු වෙනවා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයට පත්වීම ගැන. සුදුසාට සුදුස්තන ලැබුණු අවස්ථාව මේක. අනාගතය ගැන තිබුණ අස්ථාවර බව නැති වුණා කියලා අපිට හිතෙනවා. එක්සත් ජාතික පක්ෂය කියලා තිබ්බ විදිහට ඇත්තටම අපි හුස්ම විතරක්ම ගත්ත අවුරුදු 3ක්. වෙන මොකොත්ම අපිට තුන් වේල කන්න බැරි තත්ත්වයක් තිබ්බේ. මෙතනින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ එදා ඇති කරපු යුගෙම ඉදිරියටත් හුස්ම ජනතාවට හොඳ ජීවත් වීමේ තත්ත්වයක් ඇති කරලා ආර්ථිකයක් රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට හොඳට ජීවත් වෙන්න පුළුවන් සහයෝගයෙන් ජීවත් වෙන්න පුළුවන් හොඳ ආරක්ෂිත රටක් නැවත බිහි කරයි කියලා අපි නැවත විශ්වාස කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා අග්‍රාමාත්‍ය වීම පිළිබඳ අපිට ගොඩාක් සන්තෝසයි. රට පැවිතලා තිබෙන ප්‍රශ්න සියල්ලම දැන් විසඳලා අපිට රට යථා තත්ත්වයට පත් කිරීමට එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිතුමා ගත තීන්දුව ඉතා වැදගත් තීන්දුවක්. එහෙම නැත්නම් මේ රට විනාශයට අගාධයට ඇද දමන මොහොතක මේ වෙලාවේ කල්පනා කරලා ගත තීන්දුව. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අග්‍රාමාත්‍යතුමා කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් සිතක් සාන්තියක් කරන්න කියන පරිදි තමයි අපිට දෙන්න වෙන්නේ. කවුරු තුනවාරක් අවිනිශ්චිත දේශපාලන මේ රටේ තිබ්බේ අද ඒක නැති වෙලා හිටපු ජනාධිපතිතුමා මේ රටේ යුද්ධයෙන් දිනාගත් නායකතුමා අද මේ රට නැවතත් බේරා ගැනීමට ආර්ථිකය බේරා ගැනීමට නැවත අගමැති වීම ඉතාමත්ම සතුටුදායක රජයේ සේවකයන් වශයෙන් අපි ආඩම්බර වෙනවා මහින්ද රාජපක්ෂතුමා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම ගැන. එතුමා මෙම පෞද්ගලීකරණය නවත්තලා රාජ්‍ය සම්පත් විකිණීම නවත්තලා දාලා ඒ වගේම රට බෙදීමට ඉඩ නොදී රට නැවතත් ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කරලා රට දියුණු කරන බවට අපි තරයේ විශ්වාස කරනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හමු වී සහාය පළ කිරීමට එකඟ වී තිබෙනවා. මීට සුළු වේලාවකට පෙර වඩිවෙල් සුරේෂ් මහතා අග්‍රාමාත්‍යවරයා හමු වී මෙම තීරණය දැනුම් දුන් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අභිවර්ධන මහතා ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ වන විට 120කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට
බහුතරය ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ දැන් මොහොතකට කලිනුත් එක මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා සහයෝගය ලබා දෙන්න අවශ්‍ය පොරොන්දු ලබා දීලා ගියා ඒ වගේම තවත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවීමට අවශ්‍යයි කියලා තියෙනවා මේ සියලු දේවල් එක්ක අපිට බහුතරය ලබාගෙන හොඳ ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරන්න පුළුවන් කියලා අපි හිතනවා ජන වරමට පිටුපාමින් බලය රැක ගැනීමට කටයුතු කළ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට පරාජය අත් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා පවසනවා. තම කණ්ඩායම කිසිම පක්ෂයකට සහය නොදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. එම ජන වරමේ ඇතුලේ තිබුණා වංචනිකයන්ට දඬුවම් දීම. එම බල පෙරළියේ තිබුණා අපේ රට වංචාව දූෂණය නතර කරමින් යහපාලනය ගොඩනගන්න. හැබැයි ඒ වෙනුවට රනිල් වික්‍රමසිංහත් ඔහුගේ හවුල්කාර කණ්ඩායමත් කටයුතු කරේ මහා පරිමාණ වංචාවල යෙදෙමින් ඒ ජනවරමට මුළුමනින්ම පිටුපායම්. එම ජනවරමේ තිබුණ අපේ රටේ ආර්ථිකයේ ගොඩනැගීම සඳහා අවශ්‍ය වෙන ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමෙන් ඉදිරියට යන. හැබැයි ඒ වෙනුවට සිදු කරපු දේ තමයි ජාතික සම්පත් ආරක්ෂා කර ගන්නව වෙනුවට ජාතික සම්පත් විකුණමින් කටයුතු කරමින් තිබුණා. ඒ ව්‍යාජ ජාතිකාණ්ඩු වමනාවත් ඒ දීර්ඝ කර ගැනීම පිටපස්සේ සැඟවී තිබුණේ පොදු ජනයාගේ වමනාවක් නෙවෙයි තමන්ගේ බල වමනාවක්. මේ බල සූදුවට අපි සම්බන්ධ වෙන්නේ නැහැ. රුපියල් කෝටියකට අධික වටිනාකම් ඉදියොත් හෙරොයින් තොගයක් සමග පාකිස්තාන ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන් දැන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගයේ සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ හෙරොයින් ග්‍රෑම් 891ක්ද සමගයි. ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. චීනය බලා පිටත්ව යාමට පැමිණි ඉන්දිය ජාතික සැකකරුවෙකු සමග රන් පවුම් කාසි 20ක් කටුනායක ගුවන්තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 8කට අධික බවයි වාර්තා වන්නේ. ගලේවිල කනාතන ප්‍රදේශයේදී වෑන් රථයක් මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. එය අසල තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. අනතුරින් ජීවිතක්ෂයට පත් වූ යතුරු පැදිකරුගේ වයස අවුරුදු 34ක්. හම්බන්තොට මහරෝහලේ වෛද්‍යවරියකගේ බෑගයෙන් බැංකු කාඩ් පත සොරාගෙන එහි මුදල් ලබාගත් කාන්තාවක CCTV දර්ශන මගින් හඳුනාගෙන තිබෙනවා. අදාළ කාන්තාව එම මුදල් ලබාගෙන බෑගයේ නැමත රෝහලේ බාහිර රෝගී අංශයේ දමා ගොස් තිබෙනවා. සැකකාරිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහා දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වල්ගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවෙන වටා මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළඟේ වේගයද ඉහළ යා හැකි බැවින් දිවවර සහ නාවික ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. මේ දවස්වල පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් තියෙනවා. ඒකත් එක්ක වර්ධනය වුණු ක්‍රියාකාරී වළාකුළු තියෙන නැගෙනහිර සහ ගිනිකොණ මුහුදු ප්‍රදේශවල ඒ මුහුදු ප්‍රදේශවල කෙටි කාලීන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන් විකුරුම් සත සිත් එක්ක. ඒ සම්බන්ධයෙන් දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් ඉන්නේ කියලා කියනවා. ඉදිරි දවස්වලත් හවස් කාලේ විකුරුම් සත වැසි ඇති වෙන්න හොඳ වාතාවරණයක් තමයි තියෙන්නේ. ඒ తాවකාලික 29 තියෙන දවස් දෙකේ අපේ නිරිතක කොටසේ වැසි තත්ත්වයේ තරම කඩු වීමක් තියෙනවා. ඒත් නැවතත් ආයි ඉදිරි දිනවලත් බලාපොරොත්තු වෙන්න පුළුවන් හවස් කාලයේ වැසි. ඒ රෙන්න මේ කාලයේ දිවයින ආසන්නයේ කැළඹිලි තත්ත්වයන් තවදුරටත් වර්ධ වෙනලා අඩු පීඩන කලාප සුළු සුළං වගේ තත්ත්වයන් වගේ ඇතිවෙමි. ඉස්සරහට දැන් එන්නේ මේ වගේ කාලවල. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ග්‍රාමීන් ඉන්න කියලා මහ ජනතාවගෙන් සහ දිව ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩෙන්. කොළඹ දිස්ත්‍රික් සනස සමිතිවල වාර්ෂික ලෝක ළමා දින සැමරුම මහරගම නාවින්න පිහිටි නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරුමල් අරුණ නමින් උත්සවය පැවැත්වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ සනස සමිතිවල ළමා සමාජවල දූතරුවන් 200ක් පමණ ඊට සහභාගී වුණා. වාර්ෂිකව පවත්වන සාහිත්‍ය තරගාවලියේ කුසලතා දැක්වූ දරුවන්ට සහතික පද්ද මෙහිදී පිරිනැමුණා. කොළඹ ආනන්ද විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් කුලරත්න ශාලාවේදී පැවැත්ුණා. විදුහල්පති SM කීර්තිරත්න මහතාගේ උපදෙස් මතයි මෙය සංවිධානය කෙරුණේ. දක්ෂතා දැක්වූ සිසු දරුවන් 460 දෙනෙකු පමණ මෙහිදී ත්‍යාග හිමි කරගත්තා. සෑම විෂයක් සඳහාම දක්ෂතා දැක්වූ පසිදු හේරත් සිසුවා ෆිස්ට් කූන්ස් සම්මානයෙන් පිදුම් ලැබුවා. බතරමුල්ල ශ්‍රී සුභූති විද්‍යාලයේ 75 වන සංවත්සරයේ වෙනුවෙන් පාගමනක් පැවැත්ුණා. විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයයි එය සංවිධානය කළේ. පාසලට බස් රථයක් ලබා ගැනීමේ අරමුණින් පාගමන සංවිධානය කළේ විදුහල්පති ප්‍රියසාන්ත මද්දුමරාල මහතාගේ උපදෙස් මතයි. දැන් ක්‍රීඩා පිටිය.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පන්දු වාර 2020 ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටිපස තරගයේ පළමුවෙන් පන්දුවට බහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 8ක් තැවී ලකුණු 187ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට සිරිදඬ ලැබගත හැකි වුණේ ලකුණු 157ක් පමණයි. තරගයේ පන්දුවෙන් පන්දුව සජීව විකාශයගෙන ආවේ ලක්හඬ ගුවන් විදුලියයි. තරගයෙන් අනතුරු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා මෙලෙසින් අදහස් පළ කළා. ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. පසුරු දෙකේ සිට පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk